ආයුබෝවන් මම මගේ නම ලෙස්ලි ලෝව් මම ඉතාලියේ මිලානෝ නගරයේ වසර 20කට අධික කාලයක් රැකියාව කරමින් ජීවත් වෙන කෙනෙක් මේ දිනවල මේ ගෝලීය වසංගතයක් වී තිබෙන කොරෝනා වෛරසය පිළිබඳව නොඑක් පුවත් පළවෙමින් තිබෙන මොහොතක ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධයෙන් වැරදි පුවතක් ප්‍රචාරය වෙමින් පවතිනවා එය නිවැරදි කිරීමටයි මගේ මේ උත්සාහය මම දැක්කා ශ්‍රී ලංකාවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා දැන් දවස් කීපයකට කලින් ප්‍රකාශ කරනවා ඉතාලියේ මේ කොරෝනා වෛරසය නිසා මේ යන අයගේ මලසිරුරු රක්රත් වලින් අරගෙන ගිහිල්ලා පොලිතින් උර වලින් ඔතලා වලවල් වලට දානවා නිසි භූම දානයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා නිසි අවසන් ගෞරවයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා ඉතින් මේක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක් නැවතත් අපි දැක්කා ඊට දවස් කීපයකට පසුවත් ඔහු නැවතත් එම ප්‍රකාශය කරනවා. ඉතින් මම දන්නේ නැහැ මොහු මෙහි මූලාශ්‍ර කොහෙන් සපයාගෙන කරන ප්‍රකාශයක්ද මේක කියලා. මේ වගේ වගකීමකින් තොර ප්‍රකාශයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා විසින් රටක් වෙනුවෙන් ඉදිරිපත් කිරීම හොඳ දෙයක් නෙමෙයි. තවත් රටක් අලලා කරන මේ ප්‍රකාශය. දැන් ඔහු ශ්‍රී ලංකාව ඇතුළත යම්කිසි සිදුවීමක් සම්බන්ධයෙන් නෙමෙයි මේ කතා කරන්නේ. මොහු කතා කරන්නේ මේ ඉතාලිය ඇතුළත සිදුවෙන සිදුවීමක් සම්බන්ධයෙන්. ඇත්ත මේ ඉතාලියේ මේ කොරෝනා වෛරසය නිසා සිය ගණන් මිනිසුන් එක දිනකට මිය යනවා. ඉතින් මේක විශාල ප්‍රශ්නයක් තමයි. නමුත් කවදාවත් ඒ එකදු මල සිරුරකට හෝ අවසන් කවරව දක්වන්නේ නැතුව ඔය කියන ආකාරයට ඔය කියන පහක් අසිෂ්ට ලෙස භූම දානයක් සිද්ධ වෙන්නේ නැහැ මේ ඉතාලියේ. ඉතින් මේ අජිත් රෝහණ කියන මහත්මයා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට මේ කියන ප්‍රකාශය තුලින් ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර ඇති තානාපති සබඳතා ඒ රාජ්‍යතාන්ත්‍රික සබඳතා වලට ප්‍රශ්න ඇති වෙන ගැටලු ඇති වෙයි. එහෙම ඇති වුණොත් අපේ රටට ඒක හොඳ නැහැ කියලා තමයි අපි විශ්වාස කරන්නේ. හේතුව ශ්‍රී ලංකාව කියන්නේ සියලු දෙයින් ස්වයංපෝෂිත රටක් නෙවෙයි මුල් ලෝකෙටම ණය තියෙන රටක්. ඉතින් ඒ නිසා ඉතාලිය වගේ බටහිර රටක් සමග යම්කිසි රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ගැටලුවක් ඇති වුණොත් ඒක හොඳ නැත්තේ ඉතාලියට නෙමෙයි අපේ ශ්‍රී ලංකාවට අපේ මව්බිමට. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් මම අද උදෑසන ඉතාලියේ රෝම අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කතා කරලා ඔවුන් ඒ නිලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. ඒ නිලධාරිනුත් දන්නවා මේ අජිත් රෝහණ කියන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් කර ඇති මේ සාවද්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ඒ නිලධාරිනුත් දැනුවත්. ඉන් පස්සේ මම ඒ අයගෙන් ඇහැව්වා මේ සම්බන්ධය මේක දුරදිග ගියොත් අපේ රට සහ ඉතාලිය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව වලට හානියක් සිද්ධ වෙනව නේද කියලා අහද්දී ඒ අය කිව්වා අපි දැනටමත් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කරලායි තියෙන්නේ කියලා. ඉතින් ඒ අය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කරලා තිබෙනවා නම් එතකොට මට ඊළඟට ඇති වෙන ගැටලුව තමයි ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය දන්නේ නැද්ද ලංකාවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැන් කීප අවස්ථාවක මේ වගේ සාවද්‍ය ප්‍රකාශ කරන බව. එතකොට විදේශ කටයුතු අමාත්‍යාංශය නිද්‍රාශීලීව ඉඳලා හරියනවද? මොකක්ද මේ කරන්නේ? ඉතින් මේක අපිට විශාල ගැටලුවක්. මම දැක්කා මම වගේම මේ විදේශ රට ඉතාලියේ සේවය කරන අපේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් ඉතාමත් ආවේගශීලීව වීඩියෝ මේ සම්බන්ධයෙන් පළ කරලා තියෙනවා, අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඔවුන්ගේ ආවේගශීලීත්වය ඒක නරක දෙයක් වුණාට ඔවුන් ආවේගශීලී වීම සාධාරණයි. මොකද අපි දන්නවා මේ රටින් අපේ ශ්‍රී ලංකාවෙන් පැමිණෙන විදේශිකින්ව මේ රටට පිළිගන්න ආකාරය, ඔවුන්ට රැකියා අනිකුත් සප පහසුකම් සපේන ආකාරය, ඉතින් ඒ සම්බන්ධයෙන් අපේ විශාල ගෞරවයක් තියෙනවා මේ ඉතාලි රටට. ඉතින් එවැනි රටක් පිළිබඳව ශ්‍රී ලංකාවේ මාධ්‍ය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙවැනි අසත්‍ය අමූලික බොරු ප්‍රචාර නිකුත් කිරීම සාධාරණ ක්‍රියාවක් නෙවෙයි. ඒ නිසා මා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ඉල්ලීමක් කරනවා වහාම මේ සම්බන්ධයෙන් ඔබට ලැබුණු මූලාශ්‍ර මොනවද කියලා හෙළි කරන්න. එහෙම නැත්නම් ඔබ විසින් කරපු මේ අසත්‍ය ප්‍රකාශය නිවැරදි කර ඒ සම්බන්ධයෙන් වහාම නිවැරදි කිරීමක් කරන්න. එහෙම නැත්නම් මේක අපේ රටට හොඳ නැහැ, මේක අපේ ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර දීර්ඝ කාලයක් පුරා පවතින තානාපති සබඳතාවලට හොඳ නැහැ. අපි දන්නවා ශ්‍රී ලංකාවෙන් ඉතාලියට කෙසේ වෙතත් ඉතාලියෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම මොහොතකම ඒ අවශ්‍ය ආධාර උපකාර ලැබිලා තියෙනවා. ඉතින් ඒ සහයෝගය, ඒ සබඳතාවේ, ඒ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවේ දිගටම පවත්වාගෙන යාම හෝ ඒ වැඩ දියුණු කර ගැනීම නොවේද අපිට අවශ්‍ය? දැන් මෙවැනි මේ අමූලික බොරු ප්‍රචාර කිරීම තුලින් ඒ සබඳතාවේට හානියක් වෙනවා නොවේද? ඉතින් මේ ගැන
සිතා බලා ඉදිරියේදී කටයුතු කරන්න කියලා මා ඉතා වගකීමෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.